කවුද ඔයාගේ අනාගත සහකාරිය කියලා පොඩි ටෙස්ට් එකක් කරලා බලමුද? පිළිතුරු දීමේදී අවංක වෙන්න. ඔයාට අපි දෙනවා ප්‍රශ්න 10ක්. එක් එක් ප්‍රශ්නෙට පිළිතුරු 4ක් දෙනවා. ඔයාලා නිවැරදි එකක් තෝරන්න. අවසානයේ ඔයාගේ ලකුණු ප්‍රමාණය ගණනය කරන්න. ඒකට කැල්කියුලේටරයක් හරි ගන්න පුළුවන්. අවසානයේ ඔයාට දැනගන්න පුළුවන් වෙයි කවුද ඔයාගේ අනාගත සහකාරිය කියලා. එහෙනම් දැන් අපි පටන් ගමු. අංක 1. පහත සඳහන් ඒවායින් ඔයාගේ සහකරු හෝ සහකාරියකින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? 1. හොඳ පෙනුමක්, 2. බලයක්, 3. ප්‍රසිද්ධියක්, 4. මුදල්. එක නම් 10යි, 2 නම් 30යි, 3 නම් 40යි, 4 නම් 20යි. 2. ඔයාගේ අනාගත සහකරු මොන වගේ කෙනෙක් වෙන්න ඕනද? 1. බුද්ධිමත්, 2. කරුණාවන්ත, 3. ආදරවන්ත, 4. සතුටින් ඉන්න කෙනෙක්. එක නම් 30යි, 2 නම් 40යි, 3 නම් 20යි, 4 නම් 10යි. 3. ඔයාගේ ආදරයේ පළමු අත්දැකීමෙන් ඔයා විශ්වාස කරනවාද? 1. නැත. 2. සමහර විට. 3. ඔව්. 4. ඒක මට වෙලා තියෙනවා. එක නම් 30යි, 2 නම් 40යි, 3 නම් 10යි, 4 නම් 20යි. 4. ඔයාට විවාහ වෙන්න ඕනේ කී දිනකද? 1. දැන්ම නෙමෙයි, 2. පුළුවන් තරම් ඉක්මනට, 3. හරි වෙලාව ආවහම, 4. කිසි අදහසක් නැහැ. එක නම් 20යි, 2 නම් 40යි, 3 නම් 30යි, 4 නම් 10යි. 5. ඔයාට මීට කලින් කවදා හරි ආදරේ විඳලා තියෙනවද? 1. නම් එහෙම එකක් අවශ්‍ය වෙලා නැහැ. 2. ඔව් එකපාරක්. 3. කවදාවත් නැහැ. 4. කිහිප වතාවක්. එක නම් 10යි, 2 නම් 20යි, 3 නම් 40යි, 4 නම් 30යි. 6. ඔයා කොහොමද ඔයා ගැන විස්තර කරන්නේ? 1. තාර්කිකය කෙනෙක්, 2. පිස්සු ඩයල් එකක්, 3. හැඟීම් බර කෙනෙක්, 4. උදාසීන. එක නම් 40යි, 2 නම් 20යි, 3 නම් 30යි, 4 නම් 10යි. 7. ඔයා හිතන විදිහට ඇයි මිනිස්සු විවාහ වෙන්නේ? 1. ආදරේ. 2. ළමයි හදන්න. 3. සදාකල් තනිකඩව ඉන්න තියෙන බයට. 4. ආසාවට. එක නම් 40යි, 2 නම් 20යි, 3 නම් 10යි, 4 නම් 30යි. 8. විවාහයක් කියන්නේ කුමක්ද? 1. එකිනෙකාට ගෞරව කිරීම. 2. හොඳ ලිංගික ජීවිතයක්. 3. හොඳ සංවේදනයක්. 4. ඉහත කිසිවක් නැත. එක නම් 30යි, 2 නම් 20යි, 3 නම් 40යි, 4 නම් 10යි. 9. ඔයා ඔයාගේ විවාහ උත්සවය ගන්න කැමති කොහෙද? 1. ආගමික ස්ථානයක, 2. හෝටල් එකක, 3. ගෙදර, 4. ඕනෑම ස්ථානයක. එක නම් 40යි, 2 නම් 20යි, 3 නම් 30යි, 4 නම් 10යි. 10. ඔයාට මොකක්ද මේ අතනින් වැදගත්ම වෙන්නේ? 1. මිත්‍රත්වය, 2. ආදරය, 3. සතුට,
හතර ඉහත කිත් එකක්වත් නැත. එකනං තිහයි දෙකනං හතලිහයි තුනනං දහයයි හතරනං විස්සයි. එහෙනම් ලකුණු එකතු කරලා ඉවරද? මෙන්න එහෙනම් බලන්න ඔයාගේ අනාගත සහකාරිය කවුද කියලා. ලකුණු 100ක් 160ත් අතර නම් ඔයා කලින් දන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ විවාහ යෝජනාවක් වගේ එකක්. ඔයාට යාළු වෙලා ආශ්‍රය කරලා නෙමෙයි විවාහ වෙන්න වෙන්නේ. ලකුණු 170ත් 240ත් අතර නම් ඔයාගේ කලින් කෙනා, ඒ කියන්නේ ඔයා කලින් ආදරය කරපු කෙනෙක්. ඔයා එයාට තාම ආදරෙයි. ඒ නිසා ඔයාට කවදා හරි විවාහ වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙන්නේ එයාවමයි. ලකුණු 250 220ත් අතර නම් ඔයාගේ හොඳම යාළුවා, ඒ කියන්නේ ඔයාගේ දුක සැප බෙදාගන්න හැමදේටම ඔයත් එක්ක ඉන්න කෙනෙක්. තුන්සිය තිහත් 400ත් අතර නම් ඔයාගේ ක්‍රෂ් එකක්, ඒ කියන්නේ ඔයා හිතේ තියන් කාලයක් තිස්සේ පස්සෙන් යන කෙනෙක්. හැබැයි ඉක්මනට අහන්න එයාගේ. එහෙනම් අපි කියන්නේ ඔයා මොන වගේ කෙනෙක්ද විවාහ කරගන්නේ කියලා අනිවාර්යෙන්ම පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඒක හරිනම් අනිවාර්යෙන් මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙන ඉන්න. මේ වගේ වීඩියෝ වගේම අපි ටෙක් ගැන වීඩියෝ හැමදාම ගේනවා. හැමදාම අපිත් එක්ක ඉන්න අනිවාර්යෙන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට තමයි අලුත්ම අලුත් වීඩියෝ එකක් ආපු ගමන් මුලින්ම ඔයා ළඟට එන්නේ. එහෙනම් ගිහින් එන්න සුබ දවසක්.